Hello, everyone. Unna adath thaw vlog ekak again avasthawak hamuna Dubai wala indala. Ada api yanna hithagena inne Dubai wala thiyena ek water park ekata. Itin water park eke nama thamai Atlantis water park eka. Itin me water park eka gena podi vistarayak kiyenawa nan meka thamai danata Dubai wala ehema naththam United Arab Emirates kiyana rate thiyena lokuma water park eka. E wagema loke thiyena vishalathama water parks kihipaya atharinoth meka එක ස්ථානයක් ලබා ගන්නවා. ඉතින් ඒ වගේම මේකේ තියෙනවා වෝටර් ස්ලයිඩ් එකක්. ඒක ලෝකේ තියෙන උසම වෝටර් ස්ලයිඩ්ස් අතරින් එකක් වෙනවා. ඉතින් ඩුබායි වල තියෙන එක concept එකක් the biggest one or the number one කියන concept එක. ඉතින් මේගොල්ලන් කරන මොන දේ වුණත් මේගොල්ලන් හදන මොන දේ වුණත් මේගොල්ලන් try එකක් දෙනවා. මේක ලෝකේ තියෙන විශාලතම එක කරන්න එහෙම නැත්නම් number one කරන්න. I think a concept එක උඩ තමයි මේගොල්ලන් හදන buildings මේගොල්ලන් කරන අනිත් දේවල් ඔක්කොම try කරනවා ඒ concept එකට ගේන්න. ඉතින් දැන් වෙලාව උදේ 10ට විතර ඇති. නමුත් මෙහි උෂ්ණත්වය සෙල්සියස් අංශක 37ක් විතර වෙනවා. සෑහෙන රස්නේ. ඉතින් කොච්චර රස්නේ රටක් වුණත් කොච්චර වතුර අඩු රටක් වුණත් මේ වගේ water park එකක් හදනවා කියන්නේ ඉතින් ගොඩක් අමාරු වැඩක්. ඉතින් අපි මේ වගේ රටකට ඇවිල්ලා මේ වගේ තැනකට ගියේ නැත්තම් ඉතින් වැඩක් නැහැ. ඉතින් ඒක හින්දා තමයි අපි අද මේ වෝටර් පාර්ක් එකට යන්නේ. ඉතින් ඒ දේවල් තමයි අද ඔයගොල්ලන්ට පෙන්වන්න හිතාගෙන ඉන්නේ. අපි එහෙනම් ගිහින් බලමු කොහොමද කියලා මේ වෝටර් පාර්ක් එක. එහෙනම් අපි යමු. ඉතින් මෙහි රස්නේ රටක් හින්දා මේ වෝටර් ස්පෝර්ට්ස් වලට සෑහෙන ඉල්ලුමක් තියෙනවා. ඉතින් මේ ඇට්ලැන්ටිස් එනවා නම් අනිවාර්යෙන් පුළුවන් තරම් උදෙන් එන්න. ඉතින් ඒ කොච්චර උදෙන් ආවත් ඔයගොල්ලන්ට පේනවා. ඉතින් දැන් අපිත් ගොඩක් උදෙන් ඇවිල්ලා තියෙනවා. නමුත් සෑහෙන්න මිනිස්සු ප්‍රමාණයක් ඉන්නවා. ඉතින් ගොඩක් පෝලිං වල ඉන්න වෙන චාන්ස් එක හුඟක්ම වැඩි. ඉතින් ඔයාලට මේ වගේ වෝටර් කැනල් එකක් දකින්න හම්බ වෙනවා හැම තැනකම වගේ. ඔයාලා එක ලොකේෂන් එකක ඉඳන් තව ලොකේෂන් එකකට යනවා නම් මේක මේ වතුර පාර දිගේ ටියුබ් එකකින් ඔයගොල්ලන්ට යන්න පුළුවන්. අපි ඇත්තටම දන්නේ නැතුව ඇට්ලැන්ටිස් වල අනිත් කොනටම ඇවිල්ලා මේ වෝටර් කැනල් එක දිගේ අපි ඇක්ටිවිටීස් ටික එකින්ද පටන් ගත්තේ පිටිපස්සෙන් ඉඳලා ඉස්සරහට. නමුත් මේක ඇත්තටම හොඳ දෙයක් වුණා. මොකද අනිත් මිනිස්සු පටන් ගන්න ඇක්ටිවිටීස් ගොඩක් ඉස්සරහින් ඉඳලා පිටිපස්සට හින්දා අපිට මෙහෙ දකින්න හම්බුණු පෝලිං වල දිග අඩුයි. යනවා එන්න. Thank you.
ඉතින් දැන් අපි යන්න හදන්නේ ට්‍රයිඩන්ට් ටවර් එකේ තියෙන එක්ස්ට්‍රීම්ම ඇක්ටිවිටි එකට. Better now? Oh!
ඉතින් මේක තමයි ටවර් ඔෆ් නෙප්චූන් එකේ තියෙන එක්ස්ට්‍රීම්ම ඇක්ටිවිටි එක. ඔයගලන් දකින්න ඇති අර උඩ ඉඳලා ටියුබ් එක දිගේ පල්ලයට ලිස්සල එන විදිහ. ඉතින් අර වාටර් කැනල් එකට අමතරව ඔයගලන්ට මේ වගේ බගී එකෙනුත් ඔයගලන්ට එක තැනක ඉඳලා තව තැනකට ගමන් කරන්න පුළුවන්. අපි හද්ද අන්දම ඉන්න තව පොසයිඩන් මොනද? පොසයිඩන් සෙක්ෂන් එකේ තියෙන එක්ස්ට්‍රීම් ඇඩ්වෙන්චර් එක තමයි මේක. නමුත් ඇත්තටම අපිට මේක යන්න බැරි වුණා. මොකද මේක අපි ඇත්තටම අන්තිමට යමු කියලා තමයි තියාගෙන හිටියේ. ඒ වුණාට අපේ වෙලාව මදි වුණා. ඒක හින්දා අපිට මේක යන්න බැරි වුණා. ඉතින් ඇට්ලන්ටිස් වල තියෙන අවුට්ඩෝ ඉවෙන්ට්ස් ඉන්න මේගොල්ලන් හරියටම හයමාර වෙද්දි මේක වහන මොකද කරවල වැටෙන හින්දා. ඉතින් අපි උදේම ඇවිල්ලා දවල්ට කන්නේත් නැතුව හැම ඇක්ටිවිටි එකක්ම කරා. නමුත් ඒත් අපිට ඔක්කොම කම්ප්ලීට් කරගන්න බැරි වුණා. ඉතින් ඔයගොල්ලන් එනවා නම් පුළුවන් තරම් වෙලාව ඉතුරු වෙන විදිහට වැඩ කරන්න. ඒ වගේම මේගොල්ලන් අන්තිමට ෆ්‍රී රයිඩ් එකක් දෙනවා. ෆ්‍රී ෂටල් සර්විස් එකක් තියෙනවා පබ්ලික් ප්ලේසස් කිහිපයකට. ඉතින් අපිට ඒකේ ගෙදර යන්න පුළුවන්. ඉතින් ඔන්න විදිහට තමයි අද අපි එන්ජොයි කරේ ඇට්ලන්ටිස් වාටර් පාක් එකේ. ඉතින් වාටර් ස්ලයිඩ්ස් හැන්න තොගයක් තිබුණා ඔයගලන් දකින්න ඇති. ඉතින් වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යයෙන්ම ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න. මේ වගේ වීඩියෝස් තව ඉස්සරහට බලන්න කැමති නම් අනිවාර්යයෙන්ම channel එක subscribe කරන්න. තව අපිට තව දවස් කිහිපයක් ඉන්නවා ඩුබායි වල. ඉතින් ඒ ඉන්න දවස්වලදී අපි තව තැන් කිහිපයකට යන්න හිතාගෙන ඉන්නවා. ඉතින් ඒ දේවලුත් ඔයගන්න පෙන්වන්න අවස්ථාවක් හම්බුනොත් අනිවාර්යයෙන්ම පෙන්නනවා. ඉතින් ඒක හින්දා channel එක අනිවාර්යයෙන්ම subscribe කරලා තියාගන්න. එහෙනම් අදට අපි ගිහිල්ලා එන්න. ජය වේවා.